අයිබෝන් අයිබෝන් සුබ දසනක් සුබ දසනක් වාසනාවන්ත දිනයක් උදා වෙලා තියෙන. ඔබ දන්නවා මේ වෙනකොටත් අපි බොහොම සතුටින් ඉන්නේ. මොකද අපි 37 අවුරුද්දක් ඔබත් එක්ක මේ ගනුදෙනුව කරා. 37 වෙනි සංවත්සරය අපි පසුගිය 14 වෙනිදා සමරුවා. ඉතින් ලංකාවේ කාන්තා වැඩසටහන් ගත්තාම එහි ඉහලින්ම වැජමෙන ඔබේ ආදරය වැඩියෙන්ම දිනාගත්ත වැඩසටහනට දැන් අවුරුදු 18ක් සම්පූර්ණයි නුගසවනට. ඉතින් ඒ අභිමානයත් එක්ක ඒ ආදරයේ උණුසුමත් එක්ක තමයි අද දවසෙත් හොඳ නුගසවන අපි ඔබත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ගරු සභාපතිනිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වය මේ වසරදීත් ඔබේ ආකර්ෂණය වැඩියෙන්ම දිනු ඔබ බලාපොරොත්තු තබූ මේ නුගසවනේ වෙනස්කම් බොහොමයක් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔබේ කැමැත්ත ඒකට අපි බලාපොරොත්තු වෙනවා. හැමදාම වගේ අපි කියන්නේ අපිට කතා කරලා කියන්න අපිට ලිපි ලියලා එවන්න ඔබ කැමති දේ ඔබට වටින දේ තමයි අපි මූලික කරගන්නේ. ඒ අනුව තමයි අපි වැඩසටහන් හැමදයක්ම මේ පෙළ ගස්වන්නේ. අනිවාර්යෙන්ම සැලලිහියට වසර 37යි රූපවාහිනියට නුගසවනට වසර 19යි වැඩිම කාලයක් අඛණ්ඩව යන ලංකාවේ එකම රූපවාහිනී නාලිකාවක ඇතිවෙන්න වූ වැඩසටහන විදිහට තමයි මේක ඉතිහාසගත වෙන්නේ. දැන් ඒ කාරණා ඔක්කොම සඳහන් කරගෙන ඇවිල්ලා වසුන්දර අපි දැන් හැමදාම සතුදා වැඩසටහන පටන් ගන්න කලින් ධනාත්මක සිතුවිල්ලක් දෙනවානේ. අද සිතුවිල්ල මෙන්න මේ වගේ. ඒ තමයි මහා විශාල ගල් පර්වතයකින් හරිම මටසිලිටු විදිහට හරිම සුන්දර විදිහට මහා විශාල බුද්ධ ප්‍රතිමාවක් නෙළුම් නිර්මාණකරුවෙක් ඉන්නවලු. මේ නිර්මාණකරුවගෙන් එක පුද්ගලයෙක් කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි කොහොමද මේ වගේ ඉතාමත්ම විශාල මටසිලිටු විදිහට මේ ප්‍රතිමාව නිර්මාණය කරේ? උත්තරය හරි සරලයි. ඒ තමයි මම කිසිම දෙයක් කරේ නැහැ. මේ මහා විශාල ගල් පර්වතයේ ඇතුලේ මේ බුද්ධ ප්‍රතිමාව හැංගිලා තිබුණා. මම කරේ ඊට උඩින් තිබුණු අනවශ්‍ය ගල් පතුරු ටික ඉවත් කරපෙක විතරයිලු. කලාකරුවාගේ උත්තර හරි සරලයිනේ. හැබැයි ඔය උත්තරෙම අපේ ජීවිතර ගත්තොත් ඉන්නේම සමහරක්කිට වසුන්දරාගේ ඇතුලේ මගේ ඇතුලේ බලාගෙන ඉන්න ඔබේ ඇතුලේ අපි තාමත් හඳුනාගත්ත නැති විවිධ චරිත හැංගිලා ඉන්නවා වෙන්නට පුළුවන්. අවශ්‍ය කරන්නේ අර හැංගිලා හිටපු චරිත මතු කරගන්න ඊට එළියෙන් තිබෙන අනවශ්‍ය දේවල් ජීවිතෙන් ඉවත් කරගන්න එක විතර. විශේෂයෙන්ම මේ ඔබේ දරුවාට ගැන හිතලා මේ කතාව මේ ගලපගත්තොත් මං හිතනවා හරිම දරබ්බර් හරිම හිතුවක්කාර දරුවා ඇතුලේ බොහොම නිර්මාණශීලී දක්ෂ දරුවෙකු ඉන්න පුළුවන්. ඒ නිසා ඒ කුලකයට දාලා තිබ්බ දරුව දිහා වෙනස් හැකින් බලන්න අද ඉඳන් උත්සාහ කරන්න. හොඳ එහෙමනම් සඳන උගසමන ආරම්භ කරන්න අපි සූදානම් වෙනවා. ඔබ දන්නවා පළවෙනි පැය කියන්නේ ඔබේ සෞඛ්‍ය ගැන කතා කරන පැය. සමිත ඒ වෙනුවෙන් සූදානම්. හැබැයි ඊට කලින් අපි හැමෝම ගීතයට හරි කැමතිනේ. අපි ආදරේ. ඉතින් මේ උදෑසන මේ නැවුම් බව ප්‍රබෝධමත් බව තව වැඩි කරන්න අපි තෝරගත්ත ඔබ වෙනුවෙන් නන්දා මාලනී මහත්මියගේ බොහොම ලස්සන ගීතයක් අපි ගීතේ රස විඳලා නැවත නුගසවනත් එක්ක එකතු වෙමු. අයිබෝන් අද සඳුදා ක්ලිනික් විශේෂාංගයේ සමගින් නුගසවනින් අපි ඔබ මුණ ගැහෙන්නේ. දැන් අපි කන කෑම අපි ගන්න ආහාර ප්‍රධාන වශයෙන්ම කාණ්ඩ කීයකට බෙදලා වෙන් කරන්න පුළුවන්ද? පෝෂණ සංඝටක අතින් කාබෝහයිඩ්‍රේට් ඒ කියන්නේ පිෂ්ඨයේ පැත්ත, තෙල් ඒ කියන්නේ මේදය, ඒ වගේම ප්‍රෝටීන සහ විටමින ඛනිජ ලවණ කාණ්ඩ හතරයි ප්‍රධාන වශයෙන්ම කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, ප්‍රෝටීන, විටමින හා ඛනිජ ලවණ. දැන් බොහෝ දෙනෙක් විටමින ගැන නම් උනන්දු වෙනවා නේ. සමහර වෙලාවට ලස්සන වෙන්න කියලා විටමින් වර්ග ඇඟ ඇතුළට ගන්නවා, පෙති විදිහට බොනවා, දියර විදිහට බොනවා. නමුත් ඇතැම් විටමින වර්ග තියෙනවා අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු. විශේෂයෙන්ම මේ වෛද්‍ය උපදෙස් නැතුව හිතුමතේ එහෙ මෙහෙ විටමින ගන්න එක නම් අනුමත කරන්නේ නැහැ කවුරුත්. නමුත් අද අපි මාතෘකාව විදිහට ගොනු කරගන්නේ ඔබ දැනගත යුතුම විටමිනයක් ගැන. ඒ තමයි විටමින් මොකද්ද? විටමින් ඩී. විටමින් සී නම් දන්නවනේ පළතුරුවල තියෙනවා වැඩිපුර. විටමින් ඩී ගැන අද කතා කරන්න. ඉතින් ඒ ගැන කතා කරන්න කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට අපි මැදිරියට ආරාධනා කරා. අපි තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා, ආදරයෙන් පිළිගන්නවා සමිත දසනායක වෛද්‍යතුමා. අයිබන් වෛද්‍යතුමනි, එතුමා කාසල් වේදිය කාන්තා රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා ලෙසයි කටයුතු කරන්නේ. මොකද මේ අද අපි විටමින් ඩී ගැනම විශේෂයෙන්ම කතා කරන්න තීරණය කරේ. මොකද අපි සාකච්ඡාව ගැන කියනකොට වෛද්‍යතුමන් ඇහුවා අද මොකද මාතෘකාව කියලා. අපි විටමින් ඩී ගැන කතා කරමුකෝ. ඇයි වෛද්‍යතුමනි මෙච්චර විටමින් ඩී ගැන කතා කරන්නේ? පැයක් කාලයක් වෙන් කරන්නේ.
සමිත මෙහෙමයි අපි මම කාසල් විදියේ කාන්තා රෝහලේ සේවය කරන්නේ මේකට ප්‍රවේශයක් විදියට මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදියට අපි කතා කරොත් ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය පහුගිය දශක කිහිපයේදී ඉතාමත්ම අඩු මට්ටමක පැවතුණා සංවර්ධිත රටක් හා සමානවම ඒ තත්ත්වය අපිට පවත්වා ගන්න පුළුවන්කම තිබුණා ඒත් වර්තමානයේ පහුගිය වසර කිහිපය තුළ අපි දකින දෙයක් තමයි ශ්‍රී ලංකාවේ මාතෘ මරණවල යම් කිසි ආකාරයක වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඔව්. ඒකට මූලික නමුත් අපේ ලෝකයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව අපේ මාතෘ මරණ ඉතා අඩු මට්ටමකනේ තියෙන්නේ. තාමත් අඩුයි. ඒ වුණාට අපි යම් කිසි ආකාරයක වැඩිවීමක් තියෙන හින්දා තමයි අපි මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න තීරණය කළා තියෙන්නේ. ඒකට විශේෂ හේතුව තමයි කලින් කියන්නේ මාතෘ මරණ වලට මූලිකව බලපෑවි දශක කිහිපයකට කලින් පසු ප්‍රසව රුධිර වහනය නැත්නම් අපි පෝස්ට් පාටම් හෙමරේජ් කියලා කියනවා. ඒ වගේ ගර්භණී මාතාවන්ගේ සහ ගර්භණී භාවය නිසා ඇතිවන සංකූලතා හේතුවෙන් තමයි අපේ මවවරු ජීවිතක්ෂයටපත් වුනේ. ඒත් වර්තමානයේ ඊට වඩා වෙනස් හේතුන් හින්දා තමයි මාතෘ මරණ අනුපාතය වැඩි වෙන්න හේතු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම සමිත ඒකෙදි මූලික වශයෙන් බලපාන්නේ බෝ වන රෝගවල වැඩිවීම සහ බෝ නොවන රෝගවල සිදුවන වැඩිවීම. දැන් පහුගිය වසර කිහිපය අරගත්තොත් ලංකාවේ අපේ මාතෘවරු ගර්භණී මාතාවන් මියන්න මූලික වශයෙන් බලපෑවා ඩෙංගු රෝගය, ඉන්ෆ්ලුවෙන්සා රෝගය සහ ඊට අමතරව අපි දකින දේ තමයි ගොඩක් මව්වරුන්ට මේ වෙලාවේ මේ අවස්ථාවේ වර්තමානයේ බෝ නොවන රෝගවල වැඩිවීමක් තියෙනවා. විශේෂයෙන් දියවැඩියා රෝගය, අධික රුධිර පීඩනය, හෘදය ආශ්‍රිත ඇතිවන රෝග සහ මේ වගේ දේවල් හින්දා මේ මාතෘ මරණ වැඩි වෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන දේ. එතකොට විටමින් D උනතාවය අපි දැන් කතා කරන්න සාකච්ඡාවට බාන් මාතෘකා කරගත්ත විටමින් D උනතාවය මේ සියල්ලටම බලපානවා. ඒක තමයි අද අපි සාකච්ඡාවට මූලික හේතුව. අනිත් එක සමස්තයක් වශයෙන් අරගත්තාම මේක දැනට ඉතාමත්ම බරපතල විදිහේ රෝගී තත්ත්වයකට ලක්වෙන මුළු සමාජය මුළු ලෝකයටම බලපාන ප්‍රශ්නයක් බවට පත්වෙමින් පවතිනවා. දැන් ඔව් වෛද්‍යවා මේ කියපු කාරණාත් එක්ක අපි වැඩිපුර අවධානය යොමු කළ යුතු යයි කියා අප අවධානය යොමු කළ යුත්තේ හේතුව මාතෘ මරණවල යම් ප්‍රවණතාවයක් තියෙනවා මේ විටමින් D ඌනතාවය හා සම්බන්ධව. ඒක තමයි ප්‍රධාන නිමිත්ත. නමුත් මාතෘ මරණවලට විතරක් නෙමෙයි අපේ සාමාන්‍ය දෛනික සෞඛ්‍ය තත්ත්වයටත් ඉතාමත්ම ප්‍රබල ලෙස බලපාන විටමිනයක් විටමින් D. වෛද්‍යතුමනි දැන් සාමාන්‍යයෙන් මොකද්ද මේ විටමින් D කියලා කියන්නේ? අපි දන්න කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, ප්‍රෝටීන, විටමින් හා ඛනිජ ලවණ කියලා වෙන් කරන මොකද්ද? විටමින් වල තියෙන වටිනාකම මොකද්ද? සමිත විටමින් කියන එක අපිට ලොකු ප්‍රමාණයකින් ශරීරයට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ කුඩා ප්‍රමාණයකින් අඩු ප්‍රමාණයකින් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වුණාට විටමින් සහ ඛනිජ ලවණ එදිනෙදා අපිට ශරීරයට ලැබෙන්න ඕනේ. වැඩි ප්‍රමාණයකින් නැති වුණත් යම් කිසි ප්‍රමාණයකින් ඉඳලා වැඩෙන්න ඕනේ. එතකොට අපිට ඒක ලැබෙන්නේ නැති වුණාම විවිධාකාරයේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය විටමින් අපිට ලැබෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් විටමින් අපිට ලැබෙන්නේ අපේ තියෙන ආහාර වලින් තමයි වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ. ඒ වුණාට විටමින් D කියන එක අරගත්තාම ඒක විටමින් D එක විටමින් එකක් විදිහට වඩා දැන් ඇත්තටම අපි ඒක හඳුන්වන්නේ හෝමෝනයක් විදිහට. ඒකට හේතුව විටමින් D කියන එක ශරීරයේ විවිධ අවයවවල ක්‍රියාකාර වෙන පටන් ගන්න හින්දා. දැන් විටමින් D විශේෂයෙන්ම අපි අරගත්තොත් විටමින් D එකේ තියෙන ප්‍රතිග්‍රාහක නැත්නම් රිසෙප්ටර්ස් කියන එක අස්ථිවල තියෙනවා, මාංශපේශිවල තියෙනවා, මොළයේ තියෙනවා, පෙනහැල්ලේ තියෙනවා, අග්න්‍යාශයේ තියෙනවා සහ මහා බඩවැලේ තියෙනවා, පියුරු වල තියෙනවා. එතකොට මේ හැම තැනම මේ රිසෙප්ටර්ස් තියෙනකොට දැන් උදාහරණයක් විටමින් D ඌනතාවයකට ලක් වෙනකොට මේ සෑම අවයවයකම රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. දැන් රිසෙප්ටර්ස් කියලා කියන්නේ යම් කිසි දෙයක් ග්‍රහණය කර ගැනීම සහ හරිය නිකන් කාන්දමක් වගේ තියෙන දෙයක් අල්ල ගන්න තියෙන දෙයක් නේද? කාන්දමක් වගේ තියෙන දෙයක්. එතකොට කියන්නේ විටමින් D ඇත්තරම ශරීරය තුල වැඩ කරන්නේ රිසෙප්ට් එකට බැඳිලා. ඔව්. එතකොට කියන්නේ ප්‍රතිග්‍රාහකයක් විදිහට වැඩ කරන විටමින් D ගිහලා ඒකේ සම්බන්ධ වුණාම තමයි ඒකෙන් ප්‍රතික්‍රියාවක් ඇති වෙන්නේ, ක්‍රියාකාරීත්වයක් ඇති වෙන්නේ. එතකොට විටමින් D දැන් මේකදී තව එක දෙයක් කියන්න අවශ්‍යයි සමිත. එක වැදගත් හින්දා මේක කියන්නේ මේ විටමින් D ඌනතාවය. දැන් අපි විටමින් D කියන එක විටමින් D ඌනතාවයකට ලක් වෙනවා කියලා අරගත්තාම මුළු ලෝක ජනගහනයේ 50%ක් විටමින් D ඌනතාවයට ලක් වෙලා තියෙනවා. ලෝක ජනගහනයේ බිලියන එකට වඩා ප්‍රමාණයක් විටමින් D ඌනතාවයට ලක් වෙලා තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ 2015 අතරම අරගත්ත ශ්‍රී ලංකාවේ
කරන පර්යේෂණ වාර්තා අඩුයි. විටමින් ඩී සම්බන්ධයෙන් කරලා තියෙන රිසර්ච් ප්‍රොජෙක්ට්ස් අඩුයි. ඒවට 2015 වර්ෂයේ කරපු පර්යේෂණ වාර්තාවකින් කියනවා ශ්‍රී ලංකාවේ ජනගහනය 88%ක් විටමින් ඩී උනතාවෙන් පෙළෙනවා. ඒත් එක්කම 2018 වර්ෂයේ කරපු පර්යේෂණ වාර්තාවකින් පෙන්ලා දෙනවා ගර්භණී මාතාවන්ගේ 62% ප්‍රමාණයක් විටමින් ඩී උනතාවෙන් පෙළෙනවා. එතකොට ඒක තමයි ඇත්තටම අපි මේ අවස්ථාවේදී කතා කරන්න මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්න හේතුව. ඊළඟට විටමින් ඔබ අහපු ප්‍රශ්නේ විටමින් ඩී. දැන් අනිත්‍ය මම කිව්වා විටමින් ඩී අපිට ඇඟට ලැබෙන්නේ ගොඩක් වෙලාවට කෑමෙන් කියලා. ඒ වුණාට විටමින් ඩී අරගත්තාම ඒක සම්පූර්ණයෙන් වෙනස්. ඒකට හේතුව අපේ ශරීරයේ විටමින් ඩී අපිට විටමින් ඩී ලැබෙන්නේ 90%ක්ම හිරු එළියෙන්. 10% පමණ කුඩා ප්‍රමාණයක් තමයි අපිට ආහාර වශයෙන් ලැබෙන්නේ. ඒකට ආහාර වලින් ලැබෙන ප්‍රමාණයත් ඉතාමත්ම අඩුයි. ඒ කියන්නේ සමහරලාට ශාකමය ආහාර වල ඉතාමත් අඩු ප්‍රමාණයක් තියෙන්නේ. මාංශමය ආහාර විශේෂයෙන් අරගත්තාම මාළු, සැපන් සහ බිත්තර කහමදේ වගේ ඒ වගේ ආහාර වල ප්‍රමාණයක් යම්කිසි ප්‍රමාණයකට විටමින් D අනුකරගත වෙනවා. එතකොට දැන් මේ විටමින් D කියන එක අපේ ඇඟ ඇතුලේ හිරු එළිය උපයෝගී කරගෙන වැඩි ප්‍රමාණයක් හැදෙනවා. පිටිනුත් ගන්න පුළුවන්. ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා වටිනේ ඇඟ ඇතුලේම හැදෙන ප්‍රමාණය. ඒක තමයි 90%ක්ම අපිට විටමින් D ලැබෙන ප්‍රබවේ වාටපත් වෙන්නේ අපේ හිරු එළිය. දැන් ඉතින් මේ යන්නේ නැහනේ අවුවට කළු වෙන හින්දා කට්ටිය. එතකොට කොහොමද විටමින් D හැදෙන්නේ? ඒක තමයි සමිත තියෙන ප්‍රශ්නේ. දැන් ඒ කියන්නේ මම ඉස්සලම් පැහැදිලි කරන්න කොහොමද අපේ ඇඟ ඇතුලේ විටමින් D හැදෙන්නේ කියලා. ඔව්. ඒ කියන්නේ අපේ ශරීරයේ සමේ තියෙනවා 7 ඩීහයිඩ්‍රොක්සි කොලෙස්ටරෝල් කියලා සංඝටකයක්. ඒක මතුපිට සමේද තියෙන්නේ? මතුපිට සමේ තියෙන්නේ. මතුපිට සමේ. මතුපිට සමේ තියෙන්නේ. එතන මේ සමට හිරු එළියේ වැටුනහම හිරු එළියේ තියෙනවා අල්ට්‍රාවයලට් B. එහෙම නැත්නම් පාර ජම්බල කිරණ B කියන කිරණේ වැටුනහම සමේ ඇතිවන ප්‍රතික්‍රියාවකින් සමේ ඇතිවෙනවා ප්‍රී විටමින් D කියලා සංයෝගයක්. මේ සංයෝගයේ ඊට පස්සේ රුධිර සංසරණ පද්ධතිය හරහා ගිහිල්ලා අක්මාවට ගියපුවාම විටමින් D3 එහෙම නැත්නම් කෝලි කැල්සිෆෙරෝල් කියන තත්ත්වයටපත් වෙනවා. ඒතර කෝලි කැල්සිෆෙරෝල් කියන මේ සංඝටකය සක්‍රීයභාවයටපත් කරන්න නම් වකුගඩුව හරහා ගිහිල්ලා වකුගඩුවෙන් තමයි මේක සක්‍රීයභාවයටපත් කරන්නේ. ඒතකොට හමෝනේ, අක්මාවෝනේ, වකුගඩුවෝනේ. හරියටම විටමින් D හැදෙන්නේ. ඔය ඔක්කොටම කලින් හිරු එළිය තියෙනවා. හිරු එළිය තියෙනවා. එතකට හිරු එළියට නිරාවරණය වෙන්න ඕනේ. දැන් හරි ප්‍රශ්නයක් නේ මේ වැඩිපුර හිරු එළියට එන අපි නිරාවරණ වෙනවා මදි සෑහෙන නේද? ඒක තමයි. දැන් ඒ විදිහට අපි අරගත්තාම සමිත හිරු එළියට දැන් අපි 90%ක් මම කිව්වා හිරු එළියට තමයි මේක අපි ඇඟේ ශරීරයේ විටමින් D හැදෙන්නේ කියලා. එතකොට අපි වර්ග කිරීමක් කරනවා. ඒ කියන්නේ අදි අවදානම් කාණ්ඩ. එහෙම නැත්නම් අපි කියනවා high risk groups කියලා. ඒතර කවුද? ඒ කියන්නේ විටමින් D උනතාවයට high risk categories වලට එහෙම නැත්නම් වැඩි අවධානයක් කර ලක් වෙන කාණ්ඩ මොනවද කියලා. ඔව් ඒක ඒක කොටසට යන්න කලින් වෛද්‍යතුමනි මම දැනගන්න කැමතියි. දැන් මේ අපේ හැම ඇතමුද වේගේ හැම සුතුයි. තවද වේගේ හැම ටිකක් කලුයි. තවද වේගේ තලෙලුයි. ඒතර මේ හැමේ පාට අනුවත් විටමින් D හැදෙන ප්‍රමාණය වෙනස්කම් ඇති වෙන පුළුවන්. වෙනස්කමක් තියෙනවා. ඒ කියන්නේ සමිත මෙහෙම. ඒ කියන්නේ සමේ පැහැ වැඩි වෙනවා කියලා කියන්නේ අපේ ශරීරයේ සමේ පැහැ වැඩි වෙනවා කියලා කියන්නේ අඳුරු පාටට වෙනවද? අඳුරු පාට වෙනවා කියන්නේ. අඳුරු පාට වෙනවා. පැහැ වැඩි වෙනවා කියන්නේ අඳුරු පාට. අඳුරු පාට වෙනවා. හරි හරි. ඒ කියන්නේ දැන් පැහැ වැඩි වෙනවා කියන්නේ දැන් කියන්නේ සුදු වෙනවා. සුදු වෙනවා. සුදු වෙනවා. ඒ කියන්නේ අඳුරු පාට වැඩි වෙනවා. අඳුරු කළු කළු වෙනවා වගේ කියන එකනේ. ඒකෙදි පෙන්වුම් කරන්නේ අපේ ඇඟේ තියෙන මෙලනින් ප්‍රමාණය. මෙලනින් සහිත සෛල ප්‍රමාණය සමේ වැඩි කියන එක. එතකොට අඳුරු වෙන හැම අඳුරු වෙන අඳුරු වෙන මෙලනින් වැඩි. මෙලනින් වැඩි. මෙලනින් වැඩි. එතකොට මම කලින් කිව්වා අපේ ඇඟේ විටමින් D හැදෙන ශරීර විටමින් D හැදෙන්න අල්ට්‍රාවයලට් B එහෙම නැත්නම් පාරජම්බල කිරණ B කියන එක අවශ්‍යයි කියලා. ඔව්. එතකොට අපේ මෙලනින් ඇඟේ වැඩි වෙනකොට හිරු එළියෙන් වැටෙන පාරජම්බල කිරණ වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවා මේ මෙලනින් සෛල වලින්. ඔව්. එතකොට මේ මෙලනින් සෛල වලින් අවශෝෂණය කරගත්තාට පස්සේ ඉතුරු වෙන අල්ට්‍රාවයලට් B එකේ ඉතුරු වෙන ටික තමයි විටමින් D නිෂ්පාදනය සඳහා ඉතුරු වෙන්නේ. එතකොට හැම අඳුරු වෙනවයි අඳුරු වෙනවයි කියලා කියන්නේ විටමින් D හැදෙන්න තියෙන ඉඩකඩ එන්න එන්න අඩු වෙනවා. එන්න එන්න අඩු වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි බටහිර රටක පුද්ගලයෙක් අරගත්තොත් ඒගොල්ලන්ගේ සමේ පැහැ දැන් ශ්‍රී ලංකාව සහ ආසියානු රටවල් වලට වඩා සමේ පැහැ අඩුයි. ඒ කියන්නේ අඩු කියන්නේ සුදුයි. එතකොට ඒ වගේ පුද්ගලයෙක් ඒ කියන්නේ ඉරව්වට නිරාවරණය වුණාම විනාඩි 20ක් හෝ 30ක කාලයක් ප්‍රමාණවත්
ඒ ශරීරයට ඒ දවසට විටමින් ඩී නිෂ්පාදනය කරගන්න. වැඩි වෙලාව හොඳම වෙලාව මොකද්ද අවුවට නිරාවරණය වෙන්න? ඔව් හොඳම වෙලාව ඇත්තටම වෛද්‍ය වාර්තා සහ පර්යේෂණ වාර්තා අනුව කියන්නේ උදේ 10යි හවස 3යි අතර. උදේ 10යි හවස 3යි අතර අවුවට නිරාවරණය වීම තමයි විශේෂයෙන්ම විටමින් ඩී අපේ ශරීරයේ හැදෙන්න බලපාන්නේ. දැන් අපිට ඒක බටහිර රටවල එක සම්බන්ධ ඒ කියන්නේ සංසන්දන කිරීම ටිකක් අපහසුයි. මොකද එහේ අපි දැන් ඒ කියන්නේ ඍතු තියෙනවා. සීත ඍතුව තියෙනවා. ඒ වගේ ඍතුත් එක ලංකාවේ දැන් අපි එහෙම විශේෂ දෙයක් ලකින් නැහැ. ඒ හින්දා ලංකාවේ සාමාන්‍යයෙන් උදේ 10 ඉඳලා හන්දෑවේ 3 වෙනකන් හිරුට නිරාවරණය වීම තමයි විටමින් D අපේ ශරීරය ලබා ගන්න පුළුවන් මූලිකම ප්‍රබවේ බවට පත් වෙන්නේ. මතයක් තියෙනවා 12න් පස්සේ අවුව සැර වැඩි ටිකක් විස වැඩි කියලා. ඇත්තද? ඔව්. එහෙම මතයක් තියෙනවා. මතයක් තියෙනවා කියන්නේ දැන් ඒකේ ඒක අපිට ඇත්තටම සිද්ධ වෙන්නේ වැඩිපුර හිරුට නිරාවරණය වීමත් එච්චරම හොඳ නැහැ. දැන් අපි සමහර දැන් ලංකාවේ යම් කිසි ප්‍රමාණයකට විතරයි අපි සමී ඇතිවන පිළිකා තත්ත්වයන් දකින්නේ. ඒ වුණාට දැන් බටහිර රටවල ඕස්ට්‍රේලියාව වගේ රටක් කරගත්තාම සමී පිළිකා ඇතිවීම ගොඩක් වැඩි. ඒ වුණාට දැන් ලංකාවේ වගේ කරේ දැන් වැඩිපුර නිරාවරණය වීමත් ඇත්තටම හොඳ නැහැ. ඒකයි මම කිය ඒ කියන්නේ දැන් බටහිර රටකදී අපිට කියන්නේ දැන් රිසර්ච් වලින් කියන්නේ විනාඩි 20යි 30ක අතර ප්‍රමාණයක් ඇති කියලා. ඔව්. ඒ ලංකාවේ වගේ දැන් මම කිව්වා දැන් අපේ සාමාන්‍ය ජනතාවගේ පැහැ කළු පැත්තට බරයි. ඒ කියන්නේ ඒ වගේ වෙලාවකදී ඊට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය ඒ කියන්නේ හිරු එළියට නිරාවරණය විය යුතුයි ඒ අවශ්‍ය ප්‍රමාණයට විටමින් D හැදෙන්න. හොඳයි. ඔව් ඔව් එතකොට. ඒක සාමාන්‍යයෙන් විනාඩි 20ක් කියලා අපි කිව්වට සාමාන්‍යයෙන් ඒක ඊට වඩා 3 ගුණයේ සිට 10 ගුණයේ දක්වා ප්‍රමාණයක් වෙනස් වෙන්න පුළුවන් ඒ ඒ විවිධ පුද්ගලයන්ගේ තියෙන සමේ පැහැය අනුව. හොඳයි හිතවතුනේ අද අපි සඳුදා ක්ලිනික් වෛද්‍ය සාකච්ඡාවෙන් කතා කරන්නේ වැඩිපුර කතා කරන්නේ නැති මාතෘකාවක් ඒ විටමිනයක් ගැන විටමිනය විටමින් D. විටමින් D. එතකොට විටමින් D වලින් තියෙන ශරීරයට වාසි නැති නිසා ඇතිවන අවාසි කතා කරමින් ඉන්නේ. දැන් වෛද්‍යතුමා කිව්වා දැන් නම් ඔබ අපිත් එක්ක එකතුනේ මේ අපි කතා කර කර හිටියේ මේ හම කළු වැඩි නම් විටමින් D හැදෙන්න තියෙන ඉඩකඩ අඩු බවයි සඳහන් කරන්නේ. මොකද හමේ තියෙන මෙලනින් කියන සංගතකයේ මගින් වැඩිපුර පාරජම්බුල කිරණ උරා ගන්නවා. ඒතර ටිකයි තියෙන්නේ. පාරජම්බුල කිරණ අවශ්‍යයි විටමින් D හදන්න. එතකොට ඒ කට්ටියගේ ටිකක් විටමින් D හැදෙන ප්‍රවණතාවය අඩුයි හම අඳුරු නම්. දැන් ප්‍රශ්න තියෙනවා. දැන් අවුවට නිරාවරණය වෙනකොට දැන් සාමාන්‍ය අපි ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ. දැන් මම අවුවට ගියොත් මගේ මේ අත් දෙකයි මූණයි මෙච්චරයි වැටෙන්නේ. ඇද්ද? මේමයි. ඒ කියන්නේ අපිට සමිත තියෙන අපේ ප්‍රායෝගික සමාජයේ දැන් තියෙන ජීවන රටාවත් එක්ක අපිට ඒකට වෙන කරන්න දෙයක් නැහැ ඇත්තටම. ඔව්. මොකද ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි අරගත්තාම දැන් හමේ ඇතිවන අපිට පාරජම්බල කිරණ ලබා ගන්න නිරාවරණය වෙන එකේ ගැටලු කිහිපයක් තියෙනවා. එකක් තමයි මම අර වෙලාවකුත් කිව්වා උදේ 10 ඉඳලා හවස 3 වෙනකන් කියලා. එතකොට මෙතෙන්දී මූලික වශයෙන් බලපාන්නේ අපි අඳින ඇඳුම්. සමහර ලායකට සංස්කෘතියේ බලපෑමක් ඇති කරන්නත් පුළුවන්. විශේෂයෙන්ම අපි මුස්ලිම් කාන්තාවක් අරගත්තොත් සම්පූර්ණයෙන්ම මූණත් එක්ක වහලා ටිකට ඇඳගෙන ඉන්න වෙලාවකදී අවුවට ගියා වුණත් සමහරට අපේ ඇඟට හිරවිලිය වැටෙන්නේ නැහැ. එක එක. ඊළඟට තමයි දැන් සමහර දැන් ඒක සන් බ්ලොක්ස් එහෙම නැත්නම් අවුවට යන්න කලින් ගොඩක් අය විවිධාලේපන ගන්නවා. විවිධාලේපන භාවිත කරනවා. හම කළුවේ කියලා. ඔව්. එතකොට සන් බ්ලොක් එකක් ගාගෙන එහෙම නැත්නම් ඒ සන් ක්‍රීම් එකක් ගාගෙන ඉරවුවට ගියත් ඒත් අල්ට්‍රාවයලට් බී ඒ කියන්නේ අල්ට්‍රාවයලට් බී එහෙම නැත්නම් පාරජම්බල කිරණ අපේ සමට වැටෙන්නේ නැහැ. ඔව්. එතකොට දැන් සමහරලාට හිතන්න පුළුවන් දැන් ජනතාව හිතන්න පුළුවන් මම ඌ යනවා. එහෙනම් මට විටමින් D වල ඌනතාවයක් තියෙන හේතුවක් නැහැ කියලා. ඒ වුණාට ඇත්තටම වෙන්නේ ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් ඒත් අපේ ඇඟේ විටමින් D නිෂ්පාදනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අවුවට එතරම් බය විය යුතු නැහැ. මොකද අවුවත් අවශ්‍යයි අපිට අපේ මේ විටමින් D හදාගන්න. වෛද්‍යතුමනේ තව මොන මොන කාණ්ඩද අවදානම් කාණ්ඩ මේ විටමින් D ඇඟ ඇතුලේ හැදීම අඩු වෙන්න මොන තවත් අවදානම් කාණ්ඩ? තව අවදානම් කාණ්ඩ විශේෂ මුල් ලෝකෙම පිළිගන්න එකක් තමයි ගර්භණී භාවය සහ මෞකිරි දෙන මව්වරු. ආහා. මොකද එතෙන්දී ඇත්තටම විටමින් D වලට ඒ කියන්නේ ගිරව නිරාවරණය වුණා වුණත් අවශ්‍යතාවය මොකද දරුවාට වෙනම කැල්සියම් අවශ්‍යයි. විටමින් D වල මූලික ක්‍රියාවලියක් තමයි කැල්සියම් අපේ ශරීරයෙන් උරා ගන්න එක.
එතකොට ඒ අවශ්‍යතාවය වැඩිවීම හින්දා ගර්භණී මාතාවන් සහ මව් කිරි දෙන මව්වරුන් අධි අවධානය යොමුකට වැටෙනවා. මොකද මව් කිරි හරහත් ඒ විටමින් D දෙන්න සිද්ධ වෙන නිසා. මව් කිරි හරහත් ඒ කියන්නේ මව් කිරි වලත් වැඩිපුර ප්‍රමාණයක් කැල්සියම් තියෙනවා. ඔව්. එතකොට ඒ කැල්සියම් නිෂ්පාදනය කරගෙන ගන්න විටමින් D අවශ්‍යතාවය තියෙනවා. විටමින් ශේවීමක් වැඩි. ශේවීමක් කරනවා. ඊළඟට දෙවැනියට අපි කතා කරන්නේ තව වෙජිටේරියන්. එහෙම නැත්නම් නිර්මාංශික ආහාර රටාවක් අනුගමනය කරන අයට. ඔව්. එතෙන්දී මම කිව්වා ප්ලාන්ට් ඔරිජින් එක. එහෙම නැත්නම් ශාකමය ආහාරවල ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි විටමින් D තියෙන්නේ. එතකොට කවුරුහරි කෙනෙක් මාළු කන්නේ නැත්නම් බිත්තර කන්නේ නැත්නම් ඒ වගේ දෙයකදීත් යම් කිසි ප්‍රමාණයකට විටමින් D ඌනතාවයකට ලක් වෙන්න පුළුවන්. ඊළඟට වෙනකට තම ඔබීසිටි කියලා. එහෙම නැත්නම් අධික ලෙස ඇතිවන ස්ථූලතාවය. ඒකෙදී දැන් අපි ස්ථූල එහෙම නැත්නම් මහතයි කියන එකේ තේරුම තමයි ගොඩක් වෙලාවට අපේ තියෙන මේදමේ පටක ශරීරයේ තියෙන මේදමේ පටක ප්‍රමාණය වැඩි. එතකොට මේදමේ පටක වැඩි වෙනකොට අපේ ශරීරයේ සිද්ධ වෙන්නේ අපේ ශරීරයේ විටමින් D හැදුනා වුණත් ඒ හැදෙන විටමින් D මේදමේ පටක ඇතුළේ හිර වෙනවා, ට්‍රැප් වෙනවා. එහෙම වුණාම වෙන්නේ ලේවලට රුධිර සංසරණ පද්ධතියේ අනිත් අවයවලට අවශ්‍ය කරන විටමින් D ප්‍රමාණය අඩුවක් තියෙනවා. හොඳයි, අපි වෙලාව බලලෙමු අපේ ඊළඟ සාකච්ඡාවට යන්නට කලින්. කවුරු කවුරුත් ලස්සන වෙන්න කියලා හිතලා මේ අවුවට යන්නේ නැහැ හැම කලුවේ කියලා. නමුත් හරි ප්‍රශ්නයක්. අවුවට ගියේ නැත්නම් විටමින් D හැදෙන්නේ නැහැ. විටමින් D හැදෙන්නේ නැත්නම් ලෙඩ වැඩි වෙන්න පුළුවන්. මොකද විටමින කියලා කියන්නේ අපේ ශරීරයට අපිව ලෙඩ රෝගවලින් ආරක්ෂා කර දෙන විශේෂ පෝෂමය සංගතකවලට. ඉතින් විටමින් D හදා ගන්න අවශ්‍ය නැව අවුවට යන්නම වෙනවා. පිටින් ගත්තයි කියලා හරියන්නේ නැහැ. අද අපි මාතෘකාව කරගන්නේ විටමින් D. සඳුදා ක්ලිනික් වෛද්‍ය සාකච්ඡාවෙන් අපිත් එක්ක ඉන්නේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ශමිත දසනායක වෛද්‍යතුමා. වෛද්‍යතුමනි, තවත් මේ අවදානම් කාණ්ඩ ගැන අපි කතා කරගෙන හිටියේ විරාමයට යන්න කලින් තවත් කවුරුන්ද මේ අවදානම් කාණ්ඩ කොටසට වැටෙන්නේ? තවත් අවදානම් කාණ්ඩ කොටසට වැටෙනවා ශමිත අවුරුදු 65ට වඩා කියන්නේ වයස්ගත පුද්ගලින් අරගත්තාම අපි දන්නවා වයසට යනකොට ඒජින් කියන තත්ත්වයට යනකොට සමේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. එතකොට සමේ ක්‍රියාකාරීත්වය අඩු වෙනකොට සමේ සිදුවන පරිවෘත්ති ක්‍රියාවලත් අඩුවීමක් පෙන්වුම් කරනවා. එතකොට ඒ වගේ කාණ්ඩයකදී හිරු එරියට නිරාවරණය වුණා වුණත් සමහරවිට සමේ හැදෙන විටමින් D ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව අපි තව දකින දෙයක් තමයි අක්මාවේ හෝ වකුගඩුවල රෝග ඇතිවන කාණ්ඩයක් ඉන්නවා. විශේෂයෙන් වකුගඩු කාලීන වශයෙන් තියෙන වකුගඩු රෝග සහ අක්මාවේ ඇතිවන රෝග. ඒ වගේ දෙකද අපි කිව්වා ඉස්සලාම සම අවශ්‍යයි, අක්මාව අවශ්‍යයි, වකුගඩු අවශ්‍යයි කියලා විටමින් D අපේ ඇඟේ සක්‍රීයභාවයට පත් වෙන්නේ. එතකොට ඔය කියන අවයවල යම්කිසි ආකාරයක ගැටලුවක් තියෙනවා නම් ඒත් ඒගොල්ලොත් අදි අවදානම් කාණ්ඩයකට වැටෙනවා. ඊට අමතරව සමහර අපි දෙන බෙහෙත් ඖෂධ උදාහරණයක් විදිහට අපස්මාරය සඳහා දෙන ඖෂධ, එපිලෙප්සි වලට දෙන ඩ්‍රග්ස්, ඒ වගේ අවස්ථාවකදීත් විටමින් D අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙන ස්ටීරොයිඩ්ස් කියලා කියන්නේ ප්‍රෙඩ්නිසිලෝන්, ඒ වගේ එක කුලයක තියෙන ඖෂධ වර්ගයකින්ද විටමින් D අඩු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කොහොමද දැනගන්නේ මොනවාද රෝග ලක්ෂණ? වෛද්‍යවරයෙක් හඳුනගන්නේ කොහොමද රෝගියෙක් ආවද මෙයාට නම් විටමින් D උනතාවයක් තියෙන්න පුළුවන් කියලා? මොනවාද ඔබ හඳුනගන්නේ රෝගියා දැක්කහම? සමිත මෙහෙමයි, විටමින් D උනතාවේදී එක පැත්තකින් කියන්න තියෙන දේ තමයි සමහරවිට කිසිම රෝග ලක්ෂණක් නැති වෙන්න පුළුවන්. විටමින් D ඇඟේ අඩු වුණාට මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැහැ. එතකොට රෝග ලක්ෂණ ඉන්න පටන් ගත්තාම ඒක කායික මානසික දෙවිදිහටම බලපානවා. එතකොට අපි කායික වශයෙන් බලපාන මූලිකම රෝග ලක්ෂණ තමයි අස්ථිවල ඇතිවන වේදනාව. බෝන් පේන්ස් කියලා අපි කියනවා. අස්ථිවල ඇතිවන වේදනාව සහ මාංශ පේශීවල ඇතිවන වේදනාව. ඒක ඇත්තටම වේදනාවක් විදිහට තමයි ඉස්සලාම දකින්නේ අස්ථි සහ මාංශ පේශීවල. ඊට අමතරව ක්‍රෑම්ස්, එහෙම නැත්නම් සමහර උදෑයවල කියනවා මගේ මේ ඇටකටු ඇතුලෙන් රිදෙනවා. එහෙම කියලා කියනවා. එහෙම රිදෙනවා. ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව අපිට හැම වෙලාවෙම මුළු ඇඟම රිදෙනවා. හරි අමාරුයි. ඔව්. අන්න ඒ වගේ රෝග ලක්ෂණක් පහළ වෙන්න පුළුවන්. ඊළඟට තමයි කෙන්න පෙරලෙන එක වැඩි වෙනවා. අපි සාමාන්‍යයෙන් අපි රෝගීන් දකිනකොට අපිට පේන දේ තමයි ගොඩක් අයගේ
කම්ප්ලේන් එකක් එහෙම නැත්නම් කියන දේ තමයි කෙන්න පෙරලනවා. ඊළඟට ඇතිවන මූලිකම දෙයක් තමයි අධික ලෙස ඇතිවන හිසරදය. අධික ලෙස ඇතිවන හිසරදය සමහර වෙලාවට විටමින් D උනතාවය නිසා කාලයක් තිස්සේ අධික ලෙස විටින් විට හිසරදය ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අපි එහෙම අපි රෝග ඉතිහාසයක් අහපුවාම සමහර රෝගීන්ට මිග්‍රේන් විදිහට එහෙම නැත්නම් ඉරුව රදේ විදිහට බෙහෙත් කාලයක් තිස්සේ ලබා දීලා තියෙනවා. සමහරට සයිනොසයිටිස් එහෙම නැත්නම් මේ සෙමහිර වෙලා ඒ වගේ දේවල් වලටත් එහෙම දීලා තියෙනවා. මිග්‍රේන් වලට බෙහෙත් ගන්නකොට ඒකට ගොඩක් වෙලාවට ප්‍රතිචාර හොඳ ප්‍රතිචාරයක් නැත්නම් සමහර වෙලාවට ඒක විටමින් D උනතාවයක් හින්දා එන හිසරදයක් වෙන්නත් පුළුවන්. මොකද එක දිගට බෙහෙත් ගන්නවා හිරුවාරදී කියලා සමහරු දුවේ කියන මේක හොඳ වෙන්නේ නැහැ කියලා. ඒතර පොඩි සැකයක් තියෙනවා මේ පැත්තට හිතන්න නේද? ඒක ඇත්තටම අපි එක වෙනම සාකච්ඡා කරමු. ඊළඟට තමයි මම කිව්වා මේක කායික මානසික දෙවිධයකට බලපාන්න පුළුවන් කියලා. ඒතර මානසික වශයෙන් ඕනම ආකාරයක රෝගී භාවයක් ඇති වෙන්න පුළුවන්. ඒකෙදි අපි විශේෂයෙන්ම දකින්න දෙය තමයි පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලදී සමහර වෙලාවට ඒගොල්ලන්ට එක දෙයක් සඳහා අවධානය යොමු කර ගැනීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි කියන attention and concentration කියලා. ඒ වගේ දෙයක් විටමින් D උනතාවය කියලා සමහරට එයාට එක දිගට පාඩම් කරන්න බෑ. සමහරට පාඩම් කරපු දේ මතක නැහැ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඊට අමතරව හිතට බය ගතියක් anxiety එකක් එන්න පුළුවන්. ඊට පස්සේ මුළු ලෝකෙම පිළිගත් දෙයක් තමයි විටමින් D උනතාවයෙන් ඉඳලා depression එහෙම නැත්නම් විෂාදය කියන රෝගය ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඒ කියන්නේ ජීවිතේ පා වෙලා වගේ පලා යන ස්වරූපයක් නේද? ජීවිතේ පා වෙලා ඒ කියන්නේ ඉඳලා වැඩක් නැහැ, ජීවිතේ නැති කරගන්න ඕනේ. ඊට පස්සේ ආහාර රුචිය අඩු වීම, නිින්ද යන්නේ නැහැ, නිින්ද යෑමේ ගැටලු. ඊට පස්සේ ඒ වගේ විෂාද රෝග ලක්ෂණත් පෙන්නු කරන්න පුළුවන්. ඔව්. එතකොට ඊළඟට වැදගත් මේ තමයි සමහර වෙලාවට මේ රෝගියාට කියන්නේ විවිධ තැන්වල කැක්කුම් විදිහට තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඒගොල්ලෝ විවිධාකාරයේ අතන දැන් හන්දි කැක්කුම කියන්න පුළුවන්, කොන් දෙකක්කම කියන්න පුළුවන්. ඊළඟට මේ ෂෝල්ඩර්ස් වල එන පේන් එකක් කියන්න පුළුවන්. මේ අතේ පොඩි හන්දි වල කැක්කුම් කියන්න පුළුවන්. ඒ වගේ සහ මාංශ පේශී වල එන කැක්කුම් තමයි වැඩි වශයෙන්ම අපි දකින්නේ විටමින් D උනතාවය නිසා. හොඳයි. දැන් විටමින් D උනතාවය නිසා ඇතිවන රෝග ලක්ෂණ ගැන අපි කතා කරා. ඊට පස්සේ අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ ඇත්තටම මෙහෙම විටමින් D උනතාවයක් ඇති වුණොත් ඇඟ ඇතුලේ අපිට වෙන හානි මොනවද? මොන මොන අවයව වලට හානි වෙයිද? මොන මොන විදිහට අපිට මේක බලපායිද? මොන මොන රෝගී තත්ත්වයන් වලට අපිව යොමු කරයිද? ඇත්තටම මේකේ තියෙන සංකූලතාව මොනවාද? භයානක තත්ත්ව මොනවාද? ඒක තමයි මම හිතන්නේ අද සාකච්ඡාවේ වැදගත්ම දේ. ඒ කියන්නේ විටමින් D උනතාවයෙන් හින්දා ශරීරයේ ඇති වෙන්න පුළුවන් සංකූලතාව මොනවාද කියන එක. ඒකෙදි කලින් මම සමිත කිව්වා අපේ ලංකාවේ බෝ නොවන රෝගවල වර්ධනයක් තියෙනවා. එතකොට විටමින් D උනතාවයේ ඉස්සලාම අපි දකින්නේ තමයි අධික රුධිර පීඩනය ඇති වෙන්න හේතු වෙනවා. විටමින් D අඩු වුණොත් ප්‍රෙෂර් වැඩි වෙන්න පුළුවන්. ප්‍රෙෂර් එකෙන්න පුළුවන්. හයි බ්ලඩ් ප්‍රෙෂර් කියන තත්ත්වයේ ඇති වෙන්න පුළුවන් විටමින් D උනතාවය නිසා. දෙවෙනියට මම කිව්වා විටමින් D රිසෙප්ටර්ස් තියෙනවා කියලා අග්නාශයේ. ඒතර අග්නාශයෙන් තමයි අපේ ඇඟේ ඉන්සියුලින් හදන්නේ. එතකොට විටමින් D අඩු වෙනකොට අග්නාශයේ ක්‍රියාකාරීත්වයේ අඩු වැඩි වීම නිසා ඉන්සියුලින් හැදීමේ ගැටලු වෙනවා. ඒ හින්දා ටයිප් 1 ඩයබටිස් එහෙම නැත්නම් දියවැඩියා රෝගයට හැදෙන්න මූලික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්, අවදානමක් ඇති වෙන්න පුළුවන් විටමින් D උනතාවය. තුන්වෙනියට හෘද ආශ්‍රිත ඇතිවන රෝග, ඒ කියන්නේ ඇන්ජයින වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි කියනවා heart attack එකක්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් ඕනම ආකාරයක හෘදයේ ආශ්‍රිත රෝග ඇති වෙන්න පුළුවන් විටමින් D උනතාවය නිසා. ඊළඟට බලපාන දේ තමයි අපි කියන ස්ට්‍රෝක්ස් කියලා, එහෙම නැත්නම් අගාතය අංශභාගේ. ඒ කියන්නේ ඕනම ආකාරයක රෝගී තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා විටමින් D උනතාවයක් තියෙනකොට. ඔය හැම අවයවයකටම බලපාන්නේ ඔය හැම අවයවයකම තියෙන අර විටමින් D ඇදලා ගත යුතු රිසෙප්ටර්ස්. ඒක තමයි. ඒක තමයි මම ඉස්සෙල්ලා මේ පැහැදිලි කිරීම කරේ. ඒ කියන්නේ රිසෙප්ටර්ස් තියෙනවා කියලා කියන්නේ එතන මොනවා හරි ආකාරයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ කියන්නේ නැතුව බෑ විටමින් D නැතුව බෑ එතන. නැතුව බෑ. ඒ කියන්නේ එතන ක්‍රියාකාරීත්වයක් තියෙන හින්දා තමයි රිසෙප්ට් එකක් තියෙන්නේ. එතකොට රිසෙප්ට් එකක් තියෙන තැනකට ඒකට අවශ්‍ය රිසෙප්ට් එකට අවශ්‍ය විටමින් D නැති වුනහම ඒ ක්‍රියාකාරීත්වය කොහේ තැනක ගැටලුවක් ඇති වෙන්න ඕන. ඒ හරියට වැඩ කරන්න නම් එක වීල් එකක් විතර විටමින් D තියෙන්න ඕනේ. ප්‍රතිරෝධයක් වගේ. ඊළඟට විශේෂම ඊළඟට ලංකාවේ අපි දකින දේ තමයි ලංකාවේ පිළිකා. يعني පිළිකා සමස්තයක් වශයෙන් අරගත්තාම විශාල වර්ධනයක් එහෙම නැත්නම් වැඩිවීමක් පෙන්වුම් කරනවා. ඒතර විටමින් D උනතාවයෙන් හින්දා ඇති වෙන්න පුළුවන් පිළිකා තියෙනවා. ඒකේ අපි අරගත්තොත් විශේෂයෙන්ම මහා බඩවැල් ආශ්‍රිතව කොලොනික් කැන්සර්.
මහබඩවල ආශ්‍රිත ඇති වෙන පිළිකක්. ඊළඟට පුරුෂ පාර්ශවයේ ප්‍රොස්ටේට් කැන්සර් නැත්නම් පුරස්ත ග්‍රන්ථි ආශ්‍රිත ඇති වෙන පිළිකක්. ඊළඟට තුන්වැනියට කාන්තාවන්ගේ පීවරුල ඇති වෙන පිළිකක්. පීවර පිළිකාවත් වැඩි වෙන්න පුළුවන් විටමින් ඩී උනතාවය නිසා. හොඳයි, දැන් තියෙන ප්‍රශ්න තමයි තියෙන කාලෙත් එක්ක මමත් මේ බැලුවේ දැන් විටමින් ඩී අඩු නම් තියෙන ප්‍රධානම ගැටලුව තමයි මගෙත් හිතේ කොහොමද විටමින් ඩී අඩුද කියලා දැනගන්නේ. දැන් වෛද්‍යවරයෙකුට නම් පිටින් බලලා යම් යම් රෝග ලක්ෂණ වලින් කියන්න පුළුවන්. මේකට මොනවා හරි පරීක්ෂණයක් තියෙනවද? ටෙස්ට් එකක් තියෙනවද? තියෙනවද වෛද්‍යවරනේ? ටෙස්ට් එකක් තියෙනවා. ඒ වුණාට මේක සම්බන්ධයෙන් ඇත්තටම සමිත කියන්න වෙන දේ තමයි ලෝකයේ කිසිම රටක්, ඒ කියන්නේ අපි අද කතා කරපු අද්දි අවදානම් කාණ්ඩයකින් හැර සාමාන්‍ය ජනතාවට මේ ටෙස්ට් එක කරන්න කියලා කියන්නේ නැහැ. ඔව්. ඒක කියන්නේ රුධිරයේ සීනි මට්ටම් බලනවා වගේ කියලා බලන්න බෑ. ටෙස්ට් එකක් නෙවෙයි. මේකට අපි කියන්නේ අපි කියනවා සීරම් විටමින් D ලෙවල්ස් කියලා. එහෙම නැත්නම් රුධිරයේ තියෙන සීරම් විටමින්, ඒ කියන්නේ රුධිරයේ තියෙන විටමින් D ප්‍රමාණය වැනීමේ හැකියාව අපිට තියෙනවා. රුධිරයේ තියෙන විටමින් D ප්‍රමාණය. රුධිරයේ තියෙන විටමින් D ප්‍රමාණය තමයි මයින්න පුළුවන්. එතකොට ඒකෙදි තියෙන ප්‍රශ්නේ තමයි ගැටලු සාගත මේකට අධික වියදමක් පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා මේ ටෙස්ට් එක කරන්න. එතකොට දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි රජයේ රෝහල් කිහිපයක කරනවා. අතර මේක ජාතික රෝහලේ කරන්න පුළුවන්, කැන්සර් හොස්පිටල් මහරගම ජාතික පිළිකා මධ්‍යස්ථානයේ කරන්න පුළුවන්, ඒ වගේ රජයේ රෝහල් කිහිපයක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික රෝහල් වල කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් එක ටෙස්ට් එක රුපියල් 7500 ඉඳලා 13500 දක්වා පිරිවැයක් යනවා. ඒ කියන්නේ ටෙස්ට් එක කරන්න ඉච්චර ගාණක් වැය වෙනවා රෝගියෙකුට. ඉතින් එහෙනම් අපි කිසිම වෙලාවක ඒ කියන්නේ මෑස් ස්ක්‍රීනින් කියලා කියන්නේ ඒ කියන්නේ මුළු සමාජයක් පොපියුලේෂන් එකක් විදිහට ජනතාවක් විදිහට අපි කවදාවත් එහෙම ස්ක්‍රීන් කරන්න එහෙම උපදෙස් දෙන්නේ නැහැ. ඒ කියන්නේ පරීක්ෂා කරලා බලන්න යන්නේ හැමෝගෙම හැමෝගෙම බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වුණාට අපි අර කතා කරපු අධි අවදානම් කාණ්ඩ අරගත්තාම ඒගොල්ලන්ගේ දැන් මම විශේෂම කාසල් හොස්පිටල් එකට කරන්නේ. එතකොට ඇත්තටම ගර්භණී මාතාවන්ගේ දැන් කරපු පරීක්ෂණ වාතන 60%කට විටමින් D අඩුයි. ඔව්. එතකොට ඊළඟට අපේ කාසල් හොස්පිටල් එකට එන අරගත්තාම මදසරුභාවය දැන් විශේෂයෙන් ගොඩක් අය කතා කරන ප්‍රශ්නයක් තමයි ගැටලුවක් තමයි මදසරුභාවය. ඒ කියන්නේ සමහරට දරුවෙක් පිළිසඳ ගැනීමේ ප්‍රමාද වීම. ඒ සඳහාත් විටමින් D උනතාවය බලපාන්න පුළුවන්. එතකොට ඒ වගේ දැවෙන ප්‍රශ්න, ඒ වගේ අපිට හොයාගන්න බැරි නම් හේතුවක් හොයාගන්න බැරි නම් ඒ වගේ රෝගීන් විටමින් D පරීක්ෂාවකට ලක් කරන්න ලක් කරලා ඒකට ප්‍රතිකාර කළ යුතුයි. හොඳයි වෛද්‍යවරු, දැන් විටමින් D අඩුයි කියලා දැනගත්තොත් වෛද්‍යවරු කොහොමද ඒකට ප්‍රතිකාර කරන්නේ? ඒක විටමින් D අපි පරීක්ෂණයකින් දැනගත්තාම ඒකේ සමිත එනවා එක එක කැටගරයිස් එකක්. ඒ කියන්නේ එහෙම නැත්නම් කාණ්ඩවලට ලක් කරලා එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විටමින් D නැනෝග්‍රෑම්ස් කියන ඒකකින් අරගත්තොත් සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ 30 ඉඳලා 100 දක්වා. එතකොට රුධිරේ 30 ඉඳලා 100 දක්වා තියෙනවා නම් අපි ඒක normal කියලා, එහෙම නැත්නම් සාමාන්‍ය තත්ත්වයක් කියලා ගන්නවා. එතකොට අඩු වෙන්න පටන් ගත්තාම ඒක අඩු වෙලා තියෙන ප්‍රමාණය, ඒක අඩු වෙලා තියෙන්නේ 30 ඉඳලා 20 දක්වාද. 30 ඉඳලා 20 දක්වා නම් කාගේ හරි විටමින් D අඩු වෙලා තියෙන්නේ. ඒකට අපි කියනවා insufficient range එකක් කියලා. එතකොට 20ටත් වඩා අඩු වෙන්නම් තියෙන්නේ අපි ඒකට කියනවා deficient range එකක් කියලා. ඉතින් එතකොට හරිම විදිහට ප්‍රතිකාර කරනවා නම් අපි ඒක දැනගන්න ඕනේ මේ කියන පුද්ගලයාට විටමින් D දෙන මාත්‍රාව කොච්චරක්ද? එතකොට අපි දෙන කාලය කොච්චරක්ද? ඔව්. එතකොට ඒ වගේ එහෙම නැත්නම් දැන් ඊට පස්සේ අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා අපි මේ විටමින් D දෙන්න පුළුවන් අපිට ප්‍රති විදිහට දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් විදිහට එහෙම දෙන්නත් පුළුවන්. ඉතින් ඒතර අවශ්‍යතාවය මත සහ ඒ තියෙන පුද්ගලයාගේ රෝග ලක්ෂණ මත සහ විටමින් D ලෙවල් එක අනුව අපි තීරණය කරනවා මෙයාට අපි ප්‍රති විදිහට මේක දෙනවද, එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් විදිහට දෙනවද, කොහොමද මෙයාට ප්‍රතිකාර කරන්න කියලා. සාමාන්‍යයෙන් නැද්ද රෝගීන් විටමින් D ප්‍රමාණය ඕනෑමට වැඩි වෙලා ලේවල අධිකව වැඩි වීම නිසා මුණ ගැහෙන උදවියක් තියෙනවා. ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපි දන්නවා ලිපිඩ් සොලියබල් විටමින්ස්, එහෙම නැත්නම් මේදේ දියවන විටමින් කියලා විටමින් වර්ග හතරක් තියෙනවා. ඒකේ විටමින් K, විටමින් A, විටමින් D සහ විටමින් E. ඒතර මේවා ශරීරය අවශෝෂණය වුණාට පස්සේ ඒකේ ශරීරයෙන් පිට කරගැනීමේ හැකියාවක් නැහැ. ඔය වෝටර් සොලියබල් විටමින්ස් කියන ඒවා නැත්තම් වතුරේ දිය වෙලා අයින් වෙන ඒවා වකුගඩු හරහා ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඒ වුණාට මෙතන තියෙන දේ තමයි ඒ සම්බන්ධයෙන් විශාල වශයෙන් පරීක්ෂණ කරලා තියෙනවා. ඒ කියන්නේ විටමින් D වැඩිපුර දුන්නොත් එහෙම මේක විෂ සක්වා විෂ
වෙනවද ශරීරය විසුණුහම මොකද වෙන්නේ එතකොට ඒකේ අලුත්ම පරීක්ෂණ වාර්තාවලින් පෙන්වුම් කරන්නේ අධික මාත්‍රාවකින් වැඩිපුර කාලයක් දුන්නොත් තමයි මේක විෂ බවට පත් වෙන්නේ විෂ සහිත බවට පත් වෙන්නේ එතරම් වෙන්නේ මොකද්ද අපි කියමු විටමින් D වලින් කරන්නේ කැල්සියම් අවශෝෂණය කර ගන්නවා කියලා එතකොට කැල්සියම් අවශෝෂණය වීම වැඩි වීම හරහා වැඩිපුර ඇඟේ තියෙන කැල්සියම් හින්දා ඇති වෙන රෝග ලක්ෂණ වල තමයි ගොදුරු වෙන්නේ එතකොට ඒකේ සාමාන්‍යයෙන් වෛද්‍යවරේ වෛද්‍ය උපදෙස් අනුව යම් කෙනෙක් විටමින් D ගන්නවා නම් ගොඩක් වෙලාවට ඒක විෂ වෙන්නේ ටොක්සික් වෙන්නේ නැහැ. ඒවන වෛද්‍ය උපදෙස්කින් තොරව අධික මාත්‍රාවකින් වැඩි කාලයක් තිස්සේ විටමින් D ගත්තොත් සමහරවිට ඒක විෂ සහිත තත්ත්වයකට යන්න පුළුවන් වෙන්න පුළුවන්. ඕනම දෙයක් ඕනෑමට වැඩිය ඕනෙම නැහැ කියන කතාව තමයි මෙතනුත් පැහැදිලි වෙන්නේ. දැන් වෛද්‍ය උපදේශයක් නැතුව අපි සමහර වෙලාවට ලස්සන වෙන්න කියලා හිතාගෙන සමහර වෙලාවට හැම පැහැපත් වෙන්න කියලා හිතාගෙන යම් යම් විටමින වර්ග ඇඟට ගන්නවා. නමුත් භයානක ප්‍රතිඵල දැන් වෛද්‍යතුමාගේ සාකච්ඡාව සමග අපිට පැහැදිලි වෙනවා. විටමින් D අධික ලෙස ශරීරයේ වැඩි වුණොත් සමහර වෙලාවට අස්ථි ආශ්‍රිතව නැත්නම් කැල්සියම් වැඩිවීම සම්බන්ධ ආශ්‍රිතව සමහරට මුත්‍රා ගල්ව හැම වෙන්නත් පුළුවන් නේද? ඒ තත්ත්වයට උනත් යන්න පුළුවන්. හොඳයි වෛද්‍යතුමනි දැන් ප්‍රතිකාර ක්‍රමයට තිය ඔය ලබා දීම විතරද නැත්නම් උන්ට උපදේශනයක් කරන්න නැද්ද දැන් සූර්යාලෝකයට එහෙම වැඩිපුර නිරාවරණය වෙන්නේ? ඔව් සමිතයි තමයි. ඒ කියන්නේ සමහර වෙලාවෙදී අවශ්‍යතාවයේ මත ඒ කියන්නේ අපිට හිරුවිලීර නිරාවරණයක වෙන්න එක දැන් උදාහරණයක් විදිහට මම උදාහරණයක් කරගන්නම්. අපි ඉස්සරහ ඉන්න ගර්භණී මාතාවකේ විටමින් D අඩුයි නම් එතකොට විටමින් D එයා දවස ගානේ අවුර නිරාවරණත් යම් කිසි ප්‍රමාණයක් විතරයි ඇඟේ ශරීර නිෂ්පාදනය වෙන්නේ. එතකොට ඒ ප්‍රමාණය ඒ කියන මවටයි දරුවටයි දෙන්නටම මදි වෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය ගර්භණී භාගයක් තියෙන මාස 10යි. කෙටි කාලයට මදි. එතකොට මේ කෙටි කාලයට මදි වෙන්න පුළුවන් ඉරාවර නිරාවරණය වෙනවා කියන එක. ඒ වගේ අවස්ථාවකදී අපිට සිද්ධ වෙන්නේ විටමින් D පිටින් දෙන්න. මොකද අපිට මෙතන වැදගත්ම දේ අපි කතා කරන්න අවශ්‍යයි. සමිත මම හිතන්නේ විටමින් D උනතාවේ ගර්භණී භාවයට කොහොමද බලපාන්නේ කියන එක. ගර්භණී අම්ම කෙනෙකුට කොහොමද මේක බලපාන්නේ කියලා. එතකොට ගර්භණී මාතාව කරත් මම අර කලින් කිව්ව රෝග ලක්ෂණ සියල්ල මෙන්න පුළුවන්. ඒක අමතරව ගර්භණී කාලය තුලදී යට දිය වැඩියාව හැදෙන්න පුළුවන්. යාට රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ එයාට යෝනි මාර්ග ආශ්‍රිතව ඇති වෙන ආසාදන තත්ත්වවල වැඩිවීමක් පෙන්වු කරන්න පුළුවන්. ඊළඟට දරුවාගේ වර්ධනය අඩු වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රී ටර්ම් ලේබර් එහෙම නැත්නම් ඒ කියන්නේ අඩු වයසකින් දරු උපතක් සිද්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම අඩු බර සහිත දරුවෙක් ප්‍රසූත කරන්නත් පුළුවන්. ඒක විටමින් D ගුණතාවයේ එතකොට මේ වගේ සංකූලතා රාශියක් තියෙන හින්දා අපිට සාමාන්‍ය විදිහට අවුවට නිරාවරණය වෙලා විටමින් E ලබා ගන්න කියන දේවල් කියන්න අමාරුයි. ඔව්. වෛද්‍යතුමනි දුරගතන අමතුමකින් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. දැන් විටමින් D ගුණතාවයකට විටමින් D දෙන්න වෛද්‍යවරු තීරණය කරොත් අවම වශයෙන් කොපමණ කාලයක් මේ විටමින් D ලබා දිය යුතුද කියලා. ඒකදී ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඒක. ඒකදී එහෙමයි ඉස්සෙල්ලාම අපි බලන්න ඕන මේ කියන පුද්ගලයාගේ විටමින් D අඩුද කියලා. එතකොට පළවෙනි ස්ටෙප් එක එහෙමනම් පළවෙනි පියර වන්නේ ඒ අඩු වෙලා තියෙන ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වයට ගේන එක. يعني ඩෙෆිෂන්ට් එකක් තියෙනවා නේද? අඩු වීමක් තියෙනවා නේද? ඒක මුල් තත්ත්වයට ගේන්න ඕනේ. මුල් තත්ත්වයට ගෙනාවට පස්සේ ඒක ආපහු අපි ඒක මේන්ටේන් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අපි ආයෙ එදින් දමන කියලා විටමින් D කියන එක ඕන විටමින් වර්ගයක් එදින්දා පාත්වගෙන යන්න ඕන. එතකොට සාමාන්‍ය පුද්ගලයෙකුට ඉන්ටර්නැෂනල් යුනිට්ස් 400ක ප්‍රමාණයක් අවශ්‍යයි. 400 ඉන්ටර්නැෂනල් යුනිට්ස් කියන එක. ඊට පස්සේ වයස අවුරුදු 65ට වඩා වැඩි නම් ඒගොල්ලන්ට විටමින් D යුනිට්ස් 800ක් අවශ්‍යයි. එතකොට ඒක තමයි සාමාන්‍ය මේන්ටනන්ස් ඩෝස් එක. ඒ කියන්නේ පළවෙනිම අපි කරන්නේ විටමින් D අඩුයි නම් අඩු තත්ත්වයේ ඉඳලා පවත්වා ගන්නවා. මුල් තත්ත්වයට ගේනවා. සාමාන්‍ය තත්ත්වයට ගේන්න ඕනේ. ගෙනාවට පස්සේ ඒ තත්ත්වයෙන් පවත්වා ගන්න යම් කිසි ප්‍රමාණයකට විටමින් D ආපහු ගන්න ඕනේ. එතකොට සමිත සමහර රටවල් ලංකාවෙත් මම හිතන්නේ දැනට අපි මට හරියට මේක කියන්න බෑ ඉන්ට්‍රොඩියුස් කරගෙන යනවා. එහෙම නැත්නම් මෙයා කරගෙන යනවා ෆෝටිෆයිඩ් විටමින් D කියලා. ඒ කියන්නේ අපි භාවිතා කරන ආහාර වලට දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා අයඩයිඩ් සෝල්ට්. ඒ කියන්නේ දැන් අපේ ලංකාවේ තියෙන හැම ලුණු පාරිභෝජනයට ගන්න සෑම ලුණු සාම්පලයකටම අයඩින් එකතු කරලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ අපිට විටමින් D සමහර රටවල් වල කරනවා. අපි සාමාන්‍ය පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍යවලට විටමින් D එකතු කරනවා. එතකොට ඒ කියන්නේ එතකොට දවසක අවශ්‍යතාවයේ ඒ කැමහරහ ලැබෙනවා. එතකොට ගොඩක් වෙලාවට ඉරව්වට ගියත් නැති වුණත් දවසක අවශ්‍යතාවය ලැබෙනවා නම් ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ.
එතකොට ඒ ක්‍රම දෙකටම අපි කරන්න ඕනේ. මොකද ඒ එහෙම නැතුව අපි කියන්නේ විටමින් D අඩු එක්කෙනෙකුට අපි නිරාවරණය වුණාට ඒකෙන් යම්කිසි ප්‍රමාණයකට විතරයි වැඩි වෙන්නේ මුල් තත්ත්වයට සාමාන්‍ය තත්ත්වයට ගේන්න බැරි වෙන්න පුළුවන්. දැන් අපි දිහා බලාගෙන ඉන්නේ වැඩි දෙනෙක් මව්වරු. ඔව්. දරුවෝ ඉන්න මව්වරු බොහෝ දෙනෙක් බලන් ඉන්නවා අපි දිහා. දරුවන්ට මේ ওই විටමින් D ඇඟ ඇතුලේ හැදෙලා ඔවුන්ගේ අධ්‍යාපනයේට මානසික ශාරීරික සෞඛ්‍යයට වැදගත් වෙන මේ විටමින් D හැදෙන්න. මේ දැන් අම්මලට කොහොමද උදව් කරන්න පුළුවන් ළමයිට? ආහාර පැත්තෙන් උදව් කරන්න පුළුවන්. ඔව්, ඒ කියන්නේ ඇත්තටම ආහාර පැත්තෙන් උදව් කරන්න පුළුවන්. ආහාර විදිහට මේකට ලබා දෙන්න පුළුවන්. මම කිව්වා ওই මාචමය ආහාර වලින් තමයි ගොඩක් වෙලාවට විටමින් D3 කියන එක ලැබෙන්නේ කියලා. ඊටත් වඩා වැදගත් දේ තමයි සමිත සංකීර්ණ ජීවන රටාව. ඇත්තටම අපේ දරුවෝ අරගත්තාම උදේ පාසල් යනවා, හවස ටියුෂන් යනවා, ඊට පස්සේ ගෙදර ආපම හෝම්වර්ක් කරනවා. ඒ කියන්නේ කිසිම ෆිසිකල් ඇක්ටිවිටි එකක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉරව්වට නිරාවරණලා සෙල්ලම් කරන්න, ක්‍රීඩා කරන්න. ඊට පස්සේ මම දන්න විදිහට පාසල් වුණත් PT කියන පීරියඩ් එකකුත් දැන් නැහැ. ඉතින් එතකොට ඒ කියන්නේ පුළුවන් තරම්, ඒ කියන්නේ දරුවා මම කිව්ව විදිහට ඒ කියන්නේ කායික මානසික දෙවිදිහට මේක බලපාන විටමින් D වුණාතරේ. දැන් වෙනදනම් අපේ පාසල් කාලේ අපි හැමදාම උදේ අවුවේ ඉන්න වෙනවා නේද? ඔව් ඒක තමයි. ඒ කියන්නේ අපි පාසල් යනකොට අපි හැමදාම උදේ ක්‍රිකට් ගහනවා, එහෙම නැත්නම් ක්‍රීඩා කරනවා කියලා. රැසීමකුත් තියෙනවනේ අවුවේ හැමදාම ඉස්කෝල වල බොහෝ වෙලාවට. ඒක තමයි අපි ඇසෙම්බ්ලි එකට. ඒ කියන්නේ ඇසෙම්බ්ලි එකේදී අපි ගොඩක් වෙලාවට අඩුම ගානේ පැයක්වත් ඇසෙම්බ්ලි එකේ වෙලාවෙ අවුවේ ඉන්නවා. ඉතින් ඒ කියන්නේ දරුවන්ට දෙන්න පුළුවන්, ඒ කියන්නේ මම කියනවත් ඒ කියන්නේ දරුවන්ට කියන්නේ නැහැ විටමින් D චෙක් කරගන්න, ළමයි හැමෝගෙම විටමින් G ලෙවල් එකක් චෙක් කරන්න ඕනේ කියලා. ඒවට කරන්න පුළුවන් දේ තමයි අපිට කියන්නේ විටමින් D90%ක්ම අපිට ලැබෙන්නේ හිරව්ව හින්දා. ඒ කියන්නේ දරුවා අඩුම ගානේ පැයක් දෙකකටවත් ක්‍රීඩාවකට යොමු කරන්න, නිරා අවුවේ කොහෙර තැනකට කරගෙන යන්න, ඒ වගේ දේවල් වලට යොමු කිරීම තමයි මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙන්නේ දරුවන්ගේ පැත්තෙන්. මොකද මේකේ තව දේවල් තියෙනවා. අලුත් වෙන පරීක්ෂණ වාර්තාලුව, ඒ කියන්නේ අම්මගේ විටමින් D අඩු නම් දරුවා හම්බෙන්නේ ඉන්නකොට පසු කාලීනව දරුවන්ට එන රෝගات තියෙනවා. උදාහරණයක් විදිහට ඇස්මා. දැන් අපි හරියට දකින්න දේ තමයි කුඩා දරුවන්ට ඇදුම රෝගේ වැඩි තියෙනවා. ඉතින් ඒකත් එක පරීක්ෂණ වලින් තහවුරු කරපු දෙයක් තමයි ගර්භණී කාලයේදී දරුවන්ට අවශ්‍ය කරන, ඒ කියන්නේ මවට විටමින් D අඩු වුණාම දරුවන්ටත් විටමින් D අඩු වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිකන පද්ධතිය ගැටලු ඇති වෙනවා. ඒ ප්‍රතිශක්තිකන පද්ධතිය ගැටලු ඇති වීම හින්දා දරුවන්ට ඇදුම වගේ සහ ඊළඟට රෝග ලක්ෂණ පෙනහලාස්ට තියෙන රෝග ලක්ෂණ, ඒක මේ දවස්වල ඉන්ෆ්ලුවන්සා අවුට්බ්‍රේක් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ෆ්ලුවන්සා වගේ එන්නත් පුළුවන්. ඊට අමතරව TB වගේ ෂේ රෝගේ වගේ දෙයක් හැදෙන්නත් පුළුවන්. ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියලා කියන්නේ ලෙඩ රෝගවලින් අපිව ආරක්ෂා කරන, අපේ ඇඟ ඇතුලේ තියෙන හරියට නිකන් යුද හමුදාවක් වගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කරන්න විටමින් D වල බලපෑම ප්‍රධාන වශයෙන්ම බලපාන බවයි වෛද්‍යතුමා අපිට සඳහන් කරේ. වෛද්‍යතුමා අපිට විනාඩියක වගේ කාලයක් තියෙන අවසන් වශයෙන් විටමින් D සම්බන්ධයෙන් මේ අපේ ප්‍රේක්ෂක ප්‍රජාවට ලබා දෙන පණිවිඩය මොන වගේද? අවසාන වශයෙන් ඇත්තටම කියන්න තියෙන්නේ සමස්ත ජනතාව අරගත්තාම, ඒ කියන්නේ අපේ මූලික පරමාර්ථය තමයි අපි හොඳින් ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි බොන ඕන රෝගයකින් වැළකෙන්න පුළුවන් නම්, ඒ කියන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද ආශ්‍රිත රෝග, අගාධය, මේ සියලු දේම අඩු කරනවා නම් විටමින් D ලබා ගැනීම හරහා. එතකොට මම හිතන්නේ ඒකට වැඩි අවධානයක් යොමු කිරීම ඇත්තටම අවශ්‍යයි අපිට ඒ බොන ඕන රෝගවලින් බේරිලා ඉන්න. ඊළඟට සමිත අවසාන වශයෙන් කියන්න පුළුවන්, මම කාසල් විදී කාන්තාරෝහලේ වැඩ කරන හින්දා ඔබ ගර්භණී භාවයට පත් වෙන්න, එහෙම නැත්නම් උත්තරීතර මාතෘභාවයේ බලාපොරොත්තුෙන් ඉන්න කාන්තාවක් නම් අපේ තියෙනවා සමහර දේවල් තියෙනවා ඇත්තටම සම්පූර්ණ විය යුතු. ඒ කියන කාන්තාවගේ හිමොග්ලොබින් ප්‍රමාණය නෝමල් වෙන්න ඕනේ, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය නෝමල් වෙන්න ඕනේ, ඊළඟට HbA1c, ඒ කියන්නේ පහුගිය මාස 3 සීනි වල ප්‍රමාණය මයින ඒකකයක් තමයි HbA1c කියන්නේ, ඒක 6.1කට වඩා අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ මේ කියන කාන්තාව ෆෝලික් ඇසිඩ් ගන්න කාන්තාවක් විය යුතුයි. මම අන්තිමට එකතු කරන්න කැමති, ඒ කියන්නේ මේ අම්මගේ එහෙම නැත්නම් මේ කාන්තාවගේ විටමින් D ලෙවල් එකත් නෝමල් තත්ත්වයේ තියෙනවා නම් අපේ අවසාන බලාපොරොත්තු නිරෝගී දරුවෙක් රටට දායද කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. මේ කියලා දේ සම්පූර්ණ වුණොත් අපිට නිරෝගී දරුවෙක් රටට දායද කිරීමේ හැකියාව ඔබ සතුව පවතිනවා. හොඳයි, අද අපිත් එක්ක එකතු වුණේ මේ වෛද්‍ය සාකච්ඡාවට විටමින් D සම්බන්ධයෙන් කතා කරන්න කාසල් වීදිය කාන්තා රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත දසනායක වෛද්‍යතුමා. බොහොමත්ම ස්තුති වෛද්‍යතුමනි. අපි මා හිතන්නේ අවදි කළ යුතු පැත්තක් ජනතාවගේ මේ විටමින් D සම්බන්ධයෙන් අවබෝධය. අවුවට බය වෙලා හරියන්නේ නැහැ, හම කළු වෙයි කියලා බය වෙලා හරියන්නේ නැහැ. විටමින් D වැඩි කරගන්න අවුවට නිරාවරණය වීම අවශ්‍යයි. දරුවන්වත් යොමු කරන්න ඕනේ ක්‍රීඩාවකට. එතකොට මේ ප්‍රශ්නෙන් මිදෙන්නට අපිට හැකියාව ලැබේ. එසේනම් ඔබව දැනුවත් කරන්නට අද අපට හැකියාව ලැබීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා අපේ නිෂ්පාදක මණ්ඩලය.
එහෙමනම් අපි දැන් යොමු වෙනවා නුගසවනේ ඉදිරි අංග වලට. ඔබට සුපුරුදු අංග කීපයකින් අදත් නුගසවන රසවත් වනට අපි කටයුතු සූදානම් කර තිබෙනවා. හොඳයි, එහෙමනම් මේ විරාමෙන් පසුව නැවත මුණ ගැහෙමු.